ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර හන්ටින්ඩේල් ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පුද්ගලයෙකු දරුවන් දෙදෙනා ඝාතනය කර සිය දිවි නසාගෙන ඇති බවට වාර්තා වෙනවා. එරට පොලිසිය පවසන්නේ මානසික ව්‍යාකූලතාවයක් හේතුවෙන් මෙම ඛේදවාචකය සිදු ඇති බවයි. ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර හන්ටින්ඩේල් ප්‍රදේශයේ පදිංචි 47 ඉන්දික ගුණරත්න නම් පුද්ගලයා විසින් සිය දරුවන් දෙදෙනා ඝාතනය කර සිය දිවි නසාගෙන ඇති බවටයි මාධ්‍ය වාර්තා කළේ. බටහිර ඔස්ට්‍රේලියානු පොලිසිය සඳහන් කළේ මියගිය පිරිමි දරුවාගේ වයස අවුරුදු 6ක් සහ ගැහැණු දරුවාගේ වයස අවුරුදු 4ක් බවයි. ඉන්දික ගුණතිලක ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා සිටි අයෙක් වන අතර ඔහු විවාහව සිට ඇත්තේ ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් සමගයි. නගර සැලසුම් සකස් කරන්නෙකු සහ ගායන ශිල්පියෙකු ලෙස රැකියාවේ නිරතව සිටින ඔහු මේ වන විට සිය බිරිඳගෙන් වෙන්ව දරුවන් සමග තනිව ජීවත් වෙනවා. සුපුරුදු පරිදි ඔහුගේ බිරිඳ දරුවන් කැටව යාමට පැමිණි අවස්ථාවේ දරුවන් දෙදෙනා පිටතට නොපැමිණීම හේතුවෙන් ඇය තම පවුලේ සමාජිකයන් දැනුවත් කර තිබෙනවා. අදාළ සිදුවීම සොයා බැලීම සඳහා බිරිඳගේ පවුලේ සමාජිකයෙකු අදාළ නිවසට පැමිණි අවස්ථාවේ නිවසේ ගරාජයේ ඉන්දික ගුණරත්නගේ මළ සිරුර හමු වුණා. ඒ පිළිබඳ බටහිර ඔස්ට්‍රේලියානු පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සිදු කළ විමර්ශනවලදී දරුවන් දෙදෙනාගේ මළ සිරුරද නිවසේදී හමුව ඇති බවයි වාර්තා වුණේ. කෙසේ වෙතත් මේ සිදුවීම සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරු අනාවරණය වී නැහැ. එමෙන්ම මීට සති 6කට පමණ පෙර ඉන්දික ගුණතිලක විසින් සිය Facebook ගිණුමට එක් කළ වීඩියෝ පටයක සඳහන් කර තිබුණේ තමා මානසික ආතතියකින් පෙළෙන අතර ඒ සඳහා මනෝවෛද්‍යවරයෙකුගේ ප්‍රතිකාරද ලබා ගන්නා බවයි. මෙම සිදුවීමට දින 3කට පෙර ඔහු සිය Facebook ගිණුමේ ඡායාරූපද වෙනස් කර තිබුණා. මේ අතර දිවි නසාගත් ඉන්දිකගේ සමීපතම මිත්‍රයෙක් සිය මුහුණු පොතේ සටහන් තබමින් මෙම දිවි නසා ගැනීමේ ඇත්ත කතාව හෙළිදරව් කර තිබුණා. මේ එම සටහනයි. ඉන්දික සහෝදරයාගේ සහ දරුවන් දෙදෙනාගේ මරණය සම්බන්ධවයි. මේ මරණයට ඉඳුරාම වගකිව යුත්තේ කිස්ටලි සහ ඇගේ අම්මා. එනම් ඉන්දිකගේ හිටපු බිරිඳ. නීතිය තමන්ගේ පැත්තට නමාගෙන උසාවියේ රාජකාරී කරන නිසා මානසිකව දරුවෝ දෙන්නාට සහ ඉන්දිකට නොයෙක් කරදර කළා. මේ සියල්ල මා හොඳින් දනිමි. ලංකාවේ මාහට මේ සියල්ල පවසන ලදී. මා නොකළ දෙයක් නොමෙත. ඔහු විශ්වාස කරන නොයෙක් දේවාලවලට යන ලදී. නොයෙක් පූජා තබන ලදී. මේ සියල්ලට වගකී යුත්තේ මේ පහළ පින්තූරවල සිටිනා දෙදෙනා බව ප්‍රකාශ කරමි. ඔහු නිර්දෝෂී බවද ඔහුගේ සහෝදරයාගේ හොඳම යාළුවා ලෙස ලෝකයාට මම ප්‍රකාශ කරමි. ඔහුට අවමන් කිරීමෙන් වළකින්න. ඉතින් එම සටහනත් සමගින් ඉන්දිකගේ හිටපු බිරිඳගේ ඡායාරූපද ඔහු මෙලෙස පළ කර තිබුණා. सब्सक्राइब कर लेना तब मिन्ने में बटन क्लिक कर ला अभी सब्सक्राइब कर बेल बटन एक्टिव करो तो अपने चैनल ऐड करते हो ना नवतम वीडियो के ना ऊपर ऐसे नींद देने के नहीं मैं क्या वाला बनूं।